ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පළවෙනි ටෙස්ට් තරඟයේ 3 වන දිනේ නිමාවට පත් වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 329 කඩලු 9යි දිනේෂ් චන්දිමාල් නැවතත් සුපිරි ඉනිමක් වඩා කරමින් සිටිනවා. අවසාන පිතිකරුවන් සමග තනි සටනක් පළවෙනි ඉනිමේත් එහෙමයි ඕස්ට්‍රේලියාවේ අවසන් තරඟයේදී ඒ විදිහයි ලකුණු 200 ලබා ගැනීමේදී ඔහු මේ වන විට වාර්තාගත 3 වන පිටපිට ලකුණු 70කට වඩා ලබා ගැනීම සිදු කර තිබෙනවා. එය ගාලු ක්‍රීඩාංගණයේ ශ්‍රී ලාංකිකයෙක් කළ පළවෙනි දක්ෂතාවයේ විදිහට තමයි සඳහන් වන්නේ ඉනිම් තුනකදී පිටපිට ලකුණු 70කට වඩා ලබා ගැනීම. එසේදත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ලකුණු 200ක් නැත ද්විත්ව ශතකයක් ලබා ගත්තා. ඉන් අනතුරුව පකිස්තානු පළවෙනි ඉනිමේ අර්ධ ශතකයක් ලබා ගත්තා. මේ වන විට නොදෙවි ලකුණු 86ක් ලබාගෙන සිටිනවා. දිනේෂ් චන්දිමාල් තමත් හොඳ වර්ෂයක් ගත කරමින් සිටින්නේ මෙවර ඔහු නැවතත් ඔහුගේ සම්පූර්ණ දක්ෂතා වලට පැමිණ තිබෙනවා. කණ්ඩායම වෙනුවෙන් ඉතාමත් හොඳ වගකීමකින් ක්‍රීඩා කරනවා. එසේදත් ඊට අමතරව ඖෂධ ප්‍රනාන්දු ලකුණු 64ක් කුසල් මෙන්ඩිස් නැවතත් ලකුණු 4ට පැමිණීම ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ඉතාමත් හොඳ ලක්ෂණයක්. ඔහු නැවතත් ලකුණු 76ක් ලබා ගත්තා. එසේදත් මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම මේ තනතිල්ලත් සමග බැලීමේදී නම් ලකුණු 333ක හොඳ ප්‍රබල ස්ථානයක සිටිනවා. ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පකිස්තානු කණ්ඩායම මේ ලකුණු ප්‍රමාණය ලබාගෙන ජයග්‍රහණය කළොත් එය වාර්තාවක් බවට පත් වෙනවා. මීට පෙර ලකුණු 268ක් වගේ ප්‍රමාණයක් තමයි ලබාගෙන තිබෙන්නේ හතරවන ඉනිමේ තරඟය ජයග්‍රහණය කිරීමට. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම නව සීලන්තයට එරෙහිව එතනින් එහාට කිසිදු ලකුණක් හතරවන ඉනිමේදී ලබාගෙන නැහැ. ඉතාමත් අපහසුයි හතරවන දිනේ සහ පස්වන දිනේ ක්‍රීඩා කිරීමට. තුන්වන දිනේත් අප දුටුවා දඟපන්දු යවන්නන්ට විශේෂයෙන්ම හොඳ දඟ කැවීමක් ලැබෙමින් පවතිනවා. ඉතින් හතරවන දිනේ සහ පස්වන දිනේ තරම් ලිහිසි වන්නේ නැහැ. එම නිසා බැලිය යුතුයි කෙසේ වෙතත් පිතිකරුවන්ගේ දක්ෂතාවයත් බලපාන්නට පුළුවන්. මෙම තරඟයේ ලක්ෂණය තමයි අවසාන පිතිකරුවන් හොඳින් ක්‍රීඩා කිරීම. එය ශ්‍රී ලංකා කණ්ඩායමෙත් දැක්කා, පකිස්තානු කණ්ඩායමෙත් දැක්කා. එක් පිතිකරුවෙක් එක්කාන්තයක සිට පන්දු යවන්නන් සමග ඉතාමත් හොඳින් ලකුණු රැස් කිරීම ලක්ෂණයක් බවට පත් වී තිබෙනවා මෙම තරඟයේ. කෙසේ වෙතත් පකිස්තානු කණ්ඩායමට හතරවෙනිම කෙසේ ක්‍රීඩා කිරීමට හැකියාව ලැබෙවිද කියන එක තමයි බලන්න තිබෙන්නේ. මේ තරඟයේ දැනටමත් මේ ලකුණු ප්‍රමාණය ලබාගෙන ජයග්‍රහණය කළොත් එහෙම වාර්තාවක් බවට අනිවාර්යයෙන්ම පත් වෙනවා. පන්දු යැවීමේදී මොහමඩ් නවාස් කඩලු පහක් දවා ගැනීමට සමත් වුණා. එය ඔහුගේ ජීවිතයේ ලබාගත පළවෙනි කඩලු පහ විදිහට සඳහන් වන්නේ. යෂීර් ෂහ කඩලු තුනක් ඊට අමතරව දවා ගත්තා. තරඟේ හතරවන දිනේ 19 වනදා ආරම්භ වෙනවා. මේ තීරණාත්මක දිනයක්. බොහෝ දුරට විසඳුමක් මේ දිනේදී ලැබීමට ඉඩ තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම උදෑසන ක්‍රීඩා කලයෙන් පසුව පකිස්තානයේ ක්‍රීඩා කරනු ඇති. මේ දඟපන්දු යවන්නන් සමග පිතිකරුවන්ට ඔට්ටු වීම ඒ තරම් ලෙහිසි පහසු කාරණයක් නෙවෙයි. හතරවන දිනේදී බොහෝ දුරට මෙහි විසඳුමක් හතරවන දිනේදී අපට දැක ගැනීමට පුළුවන් වේ. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.